බශ්වස නයම පුවත් කාටක් කලින් නොබට කියන ස්වාධීන රූපවාහිනි රත්විධහය ප්‍රධාන ප්‍රෘතිපිකාශය සමකින් ඔබ හමුපන මම නජිත් මාත්‍රකේ. මම වෙනුරගෙනලි අදත්මලින් මවදහනය ප්‍රධාන ප්‍රවටයේ සිරස් තලබැත. එඩ ඇරම්ඹෙන ශිෂ්්‍යක් වේට සියල්ල සූදානම්. ලංකාවේ කුරුණා ආසාධිතයන් ලක්ෂහය ඉක්මවයි. අධකරණයට ාට රෘසියා යුකරීන සන්නර්්ධ ෙටුම නවක් වන්නත් ඇමෙරිකාව මැදිහක්වෙේ. බොරැල් ප්‍රදේශයේ දේවස්ථානයක තිබ, බෝම්භයක් ස්වාගැනීමේ සිද්ධිය සම්බහන්තයෙන් අතනාගෝට ගැෙන සිටින සැකරුවන් අතරින් අදාල භෝම්බේ දේවස්ථානය විත රැකිනා පවට සඳහන් කරෙන සැකරු. කොළඹ මහෙස්ත්‍රා අධිකරනය හමුවේ අද රහස් ප්‍රකාශයක් ලබා තුන්නා. කොෙම අපරාද කොටාසේ මින් අතන ගොඩගත් මෙම සැකරු අද දවල්, කොළෙම අතරේක මහිස්ත්‍රත් රජින්තතා ජයසූරය මහත් වියහා මොිදරිත් ක අවස්වාදවේද මේ රහසිකත ප්‍රකාශයේ සිදු කරතිබෙන්නේ. බොෙල් ආනන්ද රජ කරුණ මතයේ පිට සියලු ාන්තවරයන්ගේ ද්‍යවස්ථානය ජීව අදවෝම් භයක්ක්ෂම වන්නේ පසුගිය එක ළොස්වනදයි. ො බේ දවස්ථාන ුර මක් තුළ ක්ෂ ආකාර සවිකරති අතර ර ා ස් ගනේ. ෙ සිද න්ද ට කරව ැ න සිදිය සන්ද දක් ම ො සිද හ කට අන නුව ල වග පශ් රීමට අවස් ාව හිම යි දි ේ හ ප ශ යක්ක්ෂතු රීම ද ඇ හෙ අධකරන හම පත් කන ව ොලිසිය අිකර නො න්න. ෙද කොඹබදේ මයිස්ත්‍රත්විය සැකරගෙන් නිමසාසසිටයේ තමන් අදාල ප්‍රකාශසිදුකරීමට සූදනම් වන්නන්නේ සවච්චාාවෙන්ද එසත්නමැතිනම් කිසිෙකු හ බලපැමක්මට දෙයන්නයි. එනි ප්‍රකාශයක් ලබද හොත් ඔහුට එෙහිව සාක් වශ යදාගනීමට හැකාව පවතින බවත් මයිස්ත්‍රත්විය හෙදකරට පෙන් වාදන්න අනතුරව ඔහ ප්‍රශකටියේ තමන් අදාල ප්‍රකාශය ස්වච්චාවමසිදු කරන බව. රෝනව සංගතය හේතුවෙන් කල් ැබුණු ශිෂ්‍යත්ව විභාගේ හැදිනේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් කරතිබෙනවා. මෙවර ශිෂ් අත්තු විභාගේ සද හා අයිතුුම්කරවන්තුන් ලක්ෂ හතලිස් දහසකට අධදික පිරිසක් පෙනී සිටින බවයි අධිහපන මාත්‍යංශයෙන් නිභේතනය කරන්නේ. බවර ශිෂත්තු විභාහකි සඳහ සිංහලමාධ්‍ය අයතුම් කවන් දෙලක්ෂ පනස් පදහස් හැට දෙකක් පෙනී සිටිනවා. එෙන්ම දෙමලවා දෙන් පෙනී සිටින අුම් කරවන් සංඛ්‍යාව අසු පන්දහස් හාරසි හතලිහා. නුව සමස්ත දිවලීමම නියෝචනය කරවන් මෙ වර්ශී ශප්පය සඳහා අුම් කරවන්තුන් ලක්ෂහතලස් දහස් පන්සිේ අට දෙනෙකු පෙනි සිටින බයි අධිහපනවත්‍යංශෂ සඳහන් කරන්නේ මෙවර විවාහ මධ්‍යස්ථාන දෙදහස් නවසිහතලිස්තු නක් ස දනම්රඇති අතර සබන්ධිර මධ්‍යස්ථාන හරසියන හැ ක්‍රියත්ම කරනවා. එමෙන්ම කොවි ඩාසාධිතා අඇතුම්රවන් සඳහ මධ්‍යස්ථානයකසි අටක් සූදනම් කරඇති බයි අධහපනවාත්ත්‍යංශී පින් පාතෙ. හට පවැත්ත නිබාග නමයි තිහට ආරම්භ වෙන්නේ පළමින් පශපත්‍රය දහයයි තිහට අවසන්න නො දෙවන ප්‍රශ්ශපත්‍රය කොළ හට අරම්භය වවා දොලහිප පහලට අවසන් න දෙමවපියන් ගඩක් එකතු වවා ගේටුවනග පළවින්ම කියන්න ඕන දෙමවපියන්ගේ ඒරශීම ොලක්වන්න මේත් පාජන රෝගී තත්ය ම ශෂයෙන් ගුර මවුරගම් පිෝරින් ඉල්ල ටින්නේ සහත් දෙමපියන් ඉල්ලාසිටින්නේ. ඔබ වෙලාවට දරුවන්ග අදාලායට බාරදීමට කටයුතු කර හැට උදේ පාන්දර අයනගිටවල හතට විතර පුතේතාවඒ ප්‍රශ්පත්‍රය කහරගය ොනැද ගේල්ලාහරන්න. හෙර පත්න නිසා අද සහහිට ලමයාව නිදහසේ තියන්න සම්මරදාාතල ඒගෙන හිතන්න මේ කුඩා දරුවන්ට මේ විශාල බරක් අපි දෙන්නේ. අපි විභාග පවත්වන්නේ කෝවිට් දහනමය වසංගත තත්ත්ය තුළ මහත් අියෝග මධ්‍ය තමයි මේ කටයුත්ත කරන්නේ මේ විභාගය පැවැත්වීම කොච්ච නසීරනත් අධ්‍යාප නමාත්‍යංශය ගරු අධ්‍යාප නමා්‍යතුමාගේ උපදෙස් පරිදි. ඒවාගේම අනිකුත් අංශවලල් උපදෙස් පරිදි මේ කටයුත කරන්නේ ාතතික වක ක් . ඒ නිසා ආදරණය දෙමෝක්කියන් මේ සියල දෙනාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ලොකු සහයෝගයක්. තමාගේ වගකීම හොඳින් ස්ටකරන්ඩ දරුවෙක් යම් කිසි විදිහකින්හෝවිත් දහනමය වෙනත් ඩෙංග ශේෂයෙන් ගත්තොත් එහෙම යක්සිි දෙයක් තිීනවනං පාර්ථකාමී වෙන්න ඒ සෞඛ්‍ය උපද සනුගමනය කරන්න. දරුවන් සිරුදිනාට මා සුබ ප්‍රාර්ථනා කරනවා දරුවන්ට නිදහසේ කිසිම ආතතියක් ගන්න නැතුව. සාමාන්‍ය පරිදි පුංචිත් දරුවන් මේ විභාගගිහිල්ල ජයගන්න මා පාර්ථනා කන්න. නොමිලේ පිරිනමන වෛද්‍යාදහර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් දිය හැකි. හොඳම තැක්ක බව අග්‍රමමාත්‍ය මහින්ද රජ්‍යක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ඉතිහාසේ වන්නවතුනේ කලාකරුවන්ගේ නිර්මාණය මතින් බවයි අගමාතිවරයා වැඩිදුරටත් පවසන්නේ. කලාකර ක්ෂණ ඔප ප්‍රධායකිරීම අවස්ථාවට එක්මින්, ග්‍රමතය මහිද රජපක්ෂ හතා මෙම කරුණු ප්‍රකාශ කලා. කලාකරුවන් සහා රක්ෂ ඔප පිරි නැමනේ ග්‍රමාමතිවරගේ ප්‍රධානත්වෙන්. ජාතික උරුම ප්‍රසාංගෙ කලා හා ද්‍රාමිය කලාශිල්ප ප්‍රර්ධන රාජ්‍යමාත අශවේ නිල වෙබ් අඩවි එලිදැක්වීමට මෙහිදී සිදු කරුණා. එෙන්ම කලාකරු දත්ත පද්ධති එල් දක්ීම දදුකරුණනේද මීට සමකාමී වයි. රජ්‍යමාතය විදුර වික්්‍රමණයක මහතා ඇතුළ පිරිසක් එම අවස්ථාවට සහභාගීී සිටයාා. මේ ඉතිහාසය වර්ණමත් වූයේ ඔබ වැනි කලාකරුවන්ගේ කලාන්න නිෙර්මාන මතින් බව අපි අමතකල් යුතු නෑ අපි රටක් විදියට අදටත් ලෝකයේ ඉදිරියේ විශල් සංස්ෘතියකට උරුමකම කියන ජාතියක් අපේ රටේ කලාකරුවෝ මුළු ජීවිත කාලය පුරාම කැපවෙන්නේ තම කලාව වෙනුවෙන්. ඔවුන් තබන්ගේ ආර්ථිකයට වඩා වැඩි වටිනා කමක් ලබා දුන්නේ කලාවට බව මම අමුතුයකි යුතු නෑ. එවැනි කලාකරුවන් ගැන අපට තියන්නේෙ විශ්‍ය ශසාඩම්බරය. ඒනිසා තමයි රජය විසින් රක්ෂණ වියදම් ගවන රක්ෂණ ආවරණයක් ඉතිහාස ප්‍රථව වතාවට හඳුනා දෙන්නට අප නැ කිවුණේ අඩු ආදායම ලාබී කලාකරුවන්ටත් කොයි වසගතය හමුවේ වෘතිහා රැකයා සුරක්ෂිත බාව අහිම වූ කලාකරටත් මෙම රක්ෂණෙන් ප්‍රමුඛතාවේ සෑම කලාකරුවෙත් මරටත් සම්පටක් මනිසා රටේ ප්‍රජාචන්ත්‍රවාදී නිදහසත්විඳින කලාකරුවන්ට අයිති්‍යත් යෙන් ෝන මේ අයිතිත් කලාකරුවන්ගේ බදුරගත් අහඳර අතිීතියක් හිරටේතිගුණ බව අමටක් රණඩෙබා. එඒදා අපටන් අදවනතුරු කවදාවත් අපි කලාවට සා කලාකරුවන්ට සීම අපනවන්න ගේ නෑ. හෙටත් අපේ රස්ථාවරයම යිඉන්නේ එනි සෞබ්‍යහාාද ගැස්වා මන්දුරනු. . හිට ප මතේ පාටලි චම්පි ්‍රාණක මහතාඇතුර තුන් දෙෙකොට එරෙහි නඩුවේ වැඩිතුර සාක්ෂය භගේ පෙවෙනවානි දහටවන්දාා යලි අරමීමට කොළම මාදිිකණඩේ දෙන නියම කලා. දෙදහස් දහසේ වසරේ රාජිරිය ප්‍රේශවේදේ තරුණෙකු බරපතල වේ අනතුරක කටලක් කොට සාක්ෂි වසන්කිරීම ඔවන්ට එරහි චෝතනවයි. පසුගේ නඩවාරයේ ද අසනීපබව පවසමින් වෛ්‍යවාර්තාවක් ඉදිරිපත් කළ පාටලි චම්පිකරනවකම හතා අද අධිරණ හමුවේ පෙනී සිටියා. එදින කළ නියෝගේට අනුව අදාල වෛදවරයාගෙන් ප්‍රකාශයක් ලබාගරැතිබෙනවා. රණවක මහතාට මාසයක් පමණ ප්‍රතිකාර ගැනීම සිදුවන බව අදාල ෛදවරයා සහන්කර ඇති බව නියෝච සල්ස්ට ෙනටරල් දිලිප පිරිස් මහතා ප්‍රකාශ කළේ එම වෛ්‍යවාර්තාව නිකුත් කර අස්ථාවේ තමන්ට එකුළස් වඳදා නඩුවක් පවතින බව සඳහන් කර නොමැති බවතන් සාමාන්‍ය පුද්ගලයකුට මෙවැනි වෛද්‍යවාර්තාාවක් ලාගතන.

ඒයනුව මේ චේතනාන්විතව නඩුව කල්දමාගැනීම අරමුුණින් සිදු කළ ක්‍රියාවක් බවට ඔහු චෝදනා කලා. කොළඹ ප්‍රධන වෛද නිල්ධාරරිවරයා චම්පි රණකම හතා සම්බන්ධින්ෙන් සිදු කළ වෛද්‍ය පරක්ෂණ දහයම සෞඛ්‍යතත්වේ සාමාන්‍ය බව ප්‍රකාශ කරතිබෙනවා. ඒය අුව නඩු විභාග අසන්වනතෙක් විත්්තිකරු රක්ෂත බන්දරාගාරගත කිරීම හෝ නඩුව දෙනපතා විවාාගයට ගැනීම කළයතු බව ඔහු පැවසවා. කෙසේ වෙතත් විත්තයේ නීතිඥවරයා මෙම කරුණු ප්‍රතික්ෂ කරමින් කරුණු දැක්වුවා. තුරුව පර්ශ එකන්ක තාව මත වැඩදුර ක්ෂිී භාග ලබන දහට සහ විසිතුන යන දෙනවල සිදු කිරීමට අධිකරණය නියම කලාා. මේ අතර අධිකරණය හමුවේ පිසිටීමෙන් පසු පාට්ලේ චපිකරවක හතා මාධ්‍ය හමුවේ කියා සිටේ තමන් කිසිදාක අධිකරනේ මගහරින්නේ නැති බවයි. ගාදකතු සවි මගැරලදන මගරන්න ෙත්න. අපි මේ රටේ අවංකෝ අප අමාතය දරෝල කටයුතුු කරපු අය මේක මේ මාධ්‍ය ප්‍රහාහරයක් මගින් ජනතයක් විකෘති ජනතය කක . මෙරට සමස්ත කරුණා ආසාධිත සංඛ්‍යාව ලක්ෂ හයේසීමාව ඉක්මවා කියයා. මෙ අතර ඒදනේදී මෙන්ම අධදිනයට වාතාාවූ දෛනික කොරුුණා ආසාධ්‍ය සංඛ්‍යාව, අට සයේසීමාව ඉක්මවාගයා. එයුව අධදිනේ හදනාගත් කොරුණා රෝගින්ගේ සංඛ්‍යාව අට සය හතලිහක්. මෙරට සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව, හය ලක්ෂ දෙසිියතුනක් මේතුරින් පහලොස් දහස් අට සියසු අටතෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අද තිනදී ආසාධිතින් දෙසය දාාතර දෙනකු සේ ලැපීමත් සමඟ මෙරට සේ ලැබූ සමස්තකරුණා ආසාධීතින් සංඛ්‍යාව, පල්ලක්ෂ හැට නම දහස් සහතලිස්තුනක් වනවා. මෙරට සිද් ඇති සමස්ත කරුණා මරෙන සංඛාව පහලුස් දහස් දෙසේ හැත්ත දෙකක්. පෝවි නැවත හිසෝසෝමීන් රෝගින් ගොඩක් වාර්තා වන මරණවාර්තා අපිරටත් නැවත වැඩවීම අපි දකිනෝ වැඩවීම මරණ තාම අඩල තිය න අපටේඇගේ ඇසරෙ මරණ වැඩුවනකට බයවලග න්නත්ි ගන්න විශේයෙන් අපි වරදු හට වැඩීන්න ෝ ොන ෝගයක් අමට තියවන අනිවාරයම භෝස්ට එන්න ලබාගන්නඒ මරණය වලක්වාගන්න. කොරනටේෙහි පලළුවේන්නත්මාත්‍රාව. කෝඩි හැතු ලක්ෂ පනස් නබ දහස් දෙේසය පනස්තෙකු ලබාගනති පෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් පිරිස. එක්ෝඩ තිස්ස ක්ෂ හත්තෑ නම දහස් අටසේ හැතුනක් ෝස්ට එන්නත ලබාගත් පිරිස හතලස් අට ක්ෂ හැටෙක් දහස් හාර්සය හැත්තෑ දෙකක්. ෝස්ට එන්නත මෙෙක් ලබාන ගත් යියල දෙෙනනා. කන්නමින් එන්නත ලබා කන්න ලෙසයි සෞඛය මාත්‍යශය සොඳහන් කරන්නේ. අපි බලාපොරොත්තුව තිබුණේ පෙබරවාරි මාස ආරම්භ වෙනකොට අඩුමගානී මිියන දහයකට ආසන්න ප්‍රමාණයකටවත් භූෂෙන්න්නත ලබාදියන්න තමයි හැබැයි ඇනතාවගේ ඒකට තියෙන උනන්දුව අඩුයි. මියන ප්‍රමාණය අඩු නිසා උන්හිතනවා මේක දැන් අපිට අහතැරල දන්න පුළුවන් ප්‍රශ්නයක් නැෑ කියලා. බැයි මේ රෝගීන් ප්‍රමාණය වැඩියවු හම ටිකටික වැඩියු හම ැරිසත්කාරඒ එකකවලට රෝගින්න තුල් කරන ප්‍රමහණ වැඩියු හම නැවත වතාවක් වෙෙබරවාරි ප. වෙනිසාතිද නි තිය වෙන කොට යම් ප්‍රශ්නයක් කැතිවවෙෙන පුළුවන්. අපි දකින්නේ මේට රෝගගේ वा ලක්කා ගැනීමට නමේ බස්තය නත ලබාගැනම අත්්‍යවස බව ෝවාය හිදන එක හෙතුවත්තමයි ගත්තාම අයට අමාරු ඇතිවෙන බව. කවරුත් මදත් කරගදිහ අපි වඩි කාල එන්න දුන්නහම ඇගේ මාරු ඇති වෙනවා ඒයි දි ගන. ස්ටයෙන් න ලබාගෙනනම තුලින් අසන ප ගති මතු වන ඒකෙන් පත්සක්ති න තියෙන. එකක යවා අරක්සාාව වෙන යි රෝගගේ ඒ ස ඉල්ලා සිතිනවා. විල තියෙන බස්ට එනත ෑමආයතනයක්ම ලබාගන්න කඩයුතු කන්න කලායි. යම් කෙනෙකුට එන්නත ලබාගැනීමට සමාන්තරව යම් කිසි අතුරු අබාතයක් ලැබෙනවාන වැදගත්ම දේ තමා පලාතය සෞඛ්‍යවයිදිල්ලධාරීයට හ සෞඛ්‍ය අමාත්‍යන්සේ හොටලා ඉ එක තියෙනවා ඒකට හෝ විස්තර ලබා දෙට. අපි එතකට මේම ඇත්ත නැත්ත හො බලඩ පුුවන්. එහෙම නැතුව එහෙමහි එ මේ තොරතුරු මත අපි මේකට බියත පත්වනක මංහිතාන්නේ සාධාරණ නැහැ කරුණා කරලා. ප්‍රමාදවගල්ලා මේ එන්නට ලබාගන්න ජොනතිපති මාධිකන්ද්‍රයේ පැවති මාධ්‍යහමෝකදීද තුන්ව මේ මත්‍රාව කර්නමල් ලබාගැනීමේ වැදකත්කම අවතානය කෙරුණා අපේ රටේ මුදල්ගලින් බිලියන හැට හයයි මිලියන තුන්ේ අනුවටක් එන්නත් සදාවේදන් කර ති. ොට අපි කෙන්ල් ගල්ල තියනවා මිියන හතලිස්ට දා සාටසි විසි ොමය යගගේ ෆයිස කියෙල තිනවා මිලියන දහටක් මේ වනකොට ගෙන්ල්ල තියවා දැම් අපි ඟ තිබෙනවා මිියනට හයක් අඇිතර ඉතුර ඒලා තියෙනවා පේ රටෑ රටේ අප දැන්ේ එ මග. ඒවා කල්ලියුත්වීම කොයි කරයිද. ඇතන තව අවුරුද්ධකප ප්‍රමාණයක් කාලයක් තියෙනවා. මෙහැම මැරණයක්ම ආදේශය කරන්න යනවා මේ ෆයිස එන්නත නිසා තමයි මේ ඒම කිසිීම සත්‍යතාවයක් නෑ. සායිනික පොහොර සමාකම්වල උපායන්ට රැවටින්න එපා කියලා කෘෂිකර්ම අමාත්‍යය මහින්දන්න දළුත්කොමගේ බහත්මයා ගොවිචනාවකෙන් ඉල්ලා සිටිඳවා. අධ පාදමේන්තු විද අද හස්තක්මිනුයි කෘෂිකර්ම මමාත්‍යවරයා මේ බව කියයා සිටියේ. මේ මධද්‍ය ලිකාව විල්ල රටේ පෙන්වා මහා සාගතයක් රසා ික හ ර ච ඩ ල් ර හෙම කරන්ඩ ළුව න්නන් ඒ විශ්ව කරමයක් ෙනන ේශ ාල ක්ෂලට ాత <uniformchinisa> ిాా క ాాా న ోా న ప . මට රූානි ශේතවයේ ිජිටල් කරණයකිරීම් පිළිබඳ අමාත්‍ය. දලස් අලපිර මතා අද පාර්ලිමිේතුවේදී කරනු පැහැදි කලාා.දස් දහතරෙද සලුම රූපහනි නාලිකා සිම් රූපාණි තාක්ෂණය ඩිජිටල් වෙන්නට ඕනෙළ ජ්‍යපෘතිය ආරම්භ කර. එක ඉවර කරන්න තිබ දෙදස් විසේක දෙසම්බර් මාසි තිස්ව නිද. අපේ අවශනාවකට දෙදස් විශ්‍යයකයේ දෙසම්බර්මාස වෙනකට මේ ව්‍යාපෘතිය ආරම්භ කරත් බැරිල අතිබුණේ. අපි මේ ව්‍යපෘති ආරම්ම කර ගරු සභාපත්තුමන. ෙම්බර් සේ දස් විසිතුුණන මැදභාගේ වෙනකට බස් ා හිර පලාතේ. ද රෝපහණනි නාලිකා විසියහයක් ති නො මේ සියහ වෙනුවෙන් සංඛාත හතරා ඩිජි ල් කරන කිරීමේදී නිෙළුම් කුරුණන මුල් කරගෙනෙ පරිවාර කරුණු දාසසියක් එක්ක. ලංකාවම දෙදස් විසිපයම් ලදට අවසන් කරනවා විසිතුනේ මැදවෙනකට බස්නහිර පලාාතේ සියලුම රූපානිි ප්‍රේක්ෂකයන්ට ඉත්තාම පැහැදිලි දර්ශනයක් තමන්ගේ තිරමට ගන්න පුළන් වන විදිහයට සහ ලාබදායි විදියට රූපාණනිකයන්ට ආයතනුවලට පවා පහසක්න විරමය කටයුත් අප අවසන් කලතේ. ඔසගේ පාලන කාලයේදී පාඩු ලබමින් කඩා වැටේ තිබූ පැල්වත්ත සීනිකර්මාන්තශාලාව. ඉතිහාසේ වැඩිම ලබ ඔපා මහ බන්්ඩාකාරයට මුදල් ලබා දෙන තත්වකට පත්වති පෙනවා. ජනතිපත්තුමාගේ නායකත්්‍යයෙන් යුදධවත්ම නාඩුවේ සාර්ථක ප්‍රතිපත්ති නිසා මෙම ජෑයග්‍රහණය ලබාගැනීමට හැකිව බව බොති සමති දායකයන් බහ සංග්‍රත්නය සහ ප්‍රාදේශය දේශපානෝ ජතීන් පෙන්වා දෙෙනවා. පැල්වත සීනිකර්මාත ශලාී පවැති විශේෂ මාතිහවකද ඔවුන් මේ බව සඳහන් කළේ. தண்ட මේේ జేட்ட පවර න மந்தදகாமி தప్లට யான. බවකට කින්න නෑ මේ ෙවනගල පැල්ලත් දිහා දකිනකොට. අපි වගකීමෙන් කියනවා. මීට වසර දෙතුරකටලින් අවුදුර හරහමරත්තුවර මේ ආනෙ කොතන තිබුණ. අපිට පඩිගවන පෙ තත්ව පත්ව වේ ඇයි. අපි නිස්පාදනය කරපු එතනල් කුණ කොල්ලෙට ලබදන්. අපි නිස්පාදනය කරපු සීනි කුපියන් හැත දෙකට ලබද. අපේ ලාබෙගේ කලු කඩ මුදරල්ල. වසරට දවතාව කරුපියල් පනස්දාග ෝන සයයක් දිලද. අපි මේ පෙනෙන්නේ ඇමතිවරෙක් හෝ පාල කාරවෙන් න්නවේ ගොවියයා ම්රවා සේක . නිස් ර දේ ෘත් ේද පව අප හරිදක කිය ස ජයට ද හන නකක් ැමත්තු පැල්ත් සව රගන්න කොට පිග න්න ළුවන්තත් ඇති ුන්න සෙවනගල හන බැක්කුව ලක්ෂ එද සසිය රගෙන තමයි සවනල සේවකයන්ට පඩිගෙවූ. එවගේම තල බැක්කුවෙන් මිියන පන්සියක් කරගෙන තමයි පැල්ලවත්තේ නතාවටට සේව පිරිසට පඩිගෙවූ තම අද මේ වෙන කොට සේවකන්ට බෝනස් අවරුද්දර දෙසරයක් ගවලා ගොවීන්ට මුදල් වැඩි කරලා ලක්ෂ පාල ස්දාහක් මේ වෙන කොට බැංකු දෙේ තැන්පත් කර ගින්. <laughs> ්‍ර ජයවර්ධන පුර ශවි්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යනංක්ශය සංවිධාන කළ පර්යේේෂණ සමන්ත්‍රණය අද පැවැත්පනා. ජව විදධත්පේ වනසපත්කල්මනා කරණය අබද්‍රවවිපාලනය සහ පරිස දෂනය වැැ පැත්වීම ඇතුරු ෂේත්‍ර වැසක් කරතේ මෙහිදී පරේෂණ පත්‍රිකා ඉදිරිපත් කෙරුුණ. මෙම ජාත්‍යන්තර සමන්ත්‍රනයේ සංවිධාන කරුණේ විසිහයවෙෙනනිවරටයි. ම රම් ැේට විශවිදාල ප්‍රපාදන කොමිෂණන් සභහාවේ සහපති ේෂ් මහහාචරය ස පපතමරතුන්ග සහ ශ්‍රී ජැවර්ධනපුර ශවවිද්‍යලි උපකොලිපති දේෂ් මහචාය සුදන්ත ලියන කියන බහත්තවරුන් එෙක්පුුණනා. සමත්‍රනයේ සම්බන්ධකාරවරයාලෙස කටයුතු කළ ආචාරය තිිකවංශ චන්ද්‍රතිලක මහතායි. දැන්පොත් කියහිපයක් කැටයෙන්. රල් තුල්වත්ත පාරේ නිවාස පෙලක ගින්නක් හටගත්තා. අද උදෑැසන දහහියට පමන එක් නිවස ඇැති වූ ගින්න නිවස්කපේකට පැති ගොස්තිබෙනවා. ගිනි නිමරහතරක් එමස්ථානයට පැමිණ ගින්න නිවාදමවා ගින්න හටකගත් අවස්ථාව, අදාරල නිවේ කිසිකුත් සිටනහෑ. කිලිනොච්ච මරහල ගින්නකට හේතුව විදුරි කාන්දුවක් ව හැ වට පොලිසිය සැක පල කරනවා. ඒය රාත්‍රී ඇති වූ මෙම ගින්නෙන් රෝහලේ උපකරණවලට දැඩි හනිසිද වනා. ලිගම විදිගම තුර්කි ගම්මාන සිදපු වෙඩිැබීමකින් එම ගම්මානේ පදිංචි, හතලස් හයහවිරදි තිදරුපියකු ජවිතක්ෂයට පත්වනා. මතර අධිකරන්නේ පැවති නඩුවකට ඒ උදෑසන පෙනනිසිටි මොහු ගාතට ලක් වූයේ පස්වරුවයේ යතුරු පැදිකින් පැමි දෙනකුයි මෝට ඩිතබා පලාගොස් ඇත්තේ. තිස්සමආහාාම යෝදධණ්ඩිය ප්‍රදේශයේ නිවෙස්වලට ගෘහ බන්්ඩ ෙදෙන ආකාරයට යමින් හෙරුවයින් මද්‍රව බෙදාහැරිතුන් දෙෙකු හෙරුවයිම් මද්‍රවෙ සහ රුපියල් අසූ පන්දහස මුදල් සමග අත් අඩම් ගොට කරුණ. ඔවන් පානදුර වදුරාමුල්ල ප්‍රදේශේ පදිංචිකරුවන්. කාසල් හිත් ප්‍රදේශේ ගින්නකින් අක්කර දෙක පමණ ප්‍රදේශයක් ගිෙනගෙන විනාශීතිබෙනවා හැටන් නෝවඩ බ්‍රච් ප්‍රධානමාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ ගින් හටගෙන ඇත්තේ. රෝපියල් කෝටි හතකට වඩාමිලකල් හැකි බව කියන අයිස් මද්‍රවේතගයක් සමඟ එක පවුලෙ සහෝ දෙරන්ද දෙෙකු අලබූමුල්ල ප්‍රදේශ නිවසකදී අත්තඩ ගොට ැනුඩා ඒ මත්කුඩු පැකට් කරමින් සිටියද. ඒවා විදේශයක සිට බත්ද්‍රව ජාරම්ය යැන පාන දුර සලඳ ැත්තකගේ බත්කොඩු බවට හෙලවී තිබෙනවා පොලිස් නිසුනකයන්ද යොදා ගැමින් එම නිවසසා අවට ත දුරටත් පරීක්ෂා කෙරුණා එකට ටපුත්වගින් අපේ රස්ත්‍රීදහය ප්‍රධාන ප්‍රෝක්්ති විකාශය අවසන්ව වනවා ඔබට සුපා්‍රයක් අ